කාගේ සමාගම අපිට උදව් කළේ නැත්නම් මේ වෙලාවට අපිත් කඩේ වාඩ වෙන්න. වඩාත් නම්‍යශීලීව විනිමය අනුපාත තීරණය කිරීමට ඉඩදී ඇතැයි මහ බැංකුව නිවේදනය කිරීමෙන් පසුව විනිමය අනුපාත පිළිබඳව ගන්නා ඇතැම් තීරණවල අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. මේ අර්බුදකාරී තත්ත්වය වඩාත් බලපා ඇත්තේ විදේශගත ශ්‍රමිකයින් එවන මුදල් සම්බන්ධයෙන්. වඩාත් නම්‍යශීලීව විනිමය අනුපාත තීරණය වීමට ඉඩ දෙන බව ඊයේ නිවේදනය කළ මහ බැංකුව පැවසුවේ ඇමරිකානු ඩොලරය රුපියල් 230 නොඉක්ම වනු ඇති බවයි. අද දිනය වන විට වාණිජ බැංකු ඩොලරය අලෙවි කරන මිල රුපියල් 230ක්. මේ අතර ඊයේ කැබිනට් තීරණ දැනුම් රාජ්‍ය ප්‍රකාශ කළේ විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවන අමරිකන් ඩොලරයකට රුපියල් 38ක දිරිදීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි. මීට පෙර ඩොලරයකට රුපියල් 10ක දිරිදීමනාවක් ලබා දුන්නා. නමුත් කැබිනට් තීරණ දැනුම් දුන් මාධ්‍ය හමුවේදී අනාවරණය වූයේ මේ තීරණය ගන්න අවස්ථාව වන විට විනිමය අනුපාත සම්බන්ධයෙන් මහ බැංකුව ගත් තීරණය කැබිනට් මණ්ඩලය නොදැන සිටි බවයි. ඩොලරයගේ කීයේ වුණත් රුපියල් 38ක් වැඩිපුර ගෙවනවද? කැබිනට් මණ්ඩලය මේ තීන්දුව ගන්නකොට මහ බැංකුව මේ තීරණයට ප්‍රවේශලා තිබෙන්නේ නැහැ. හෙට දවසේ මේ පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක්, තාක්ෂණික පැහැදිලි කිරීමක් මහ බැංකුව අධිපතිතුමා විසින් ඔබට සිදු කරාවි. කැබිනට් ප්‍රකාශකවරයා ඊයේ එසේ පවසා මහ බැංකුව අධිපතිවරයා සියලුම බලපත්‍ර ලබී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ට විනිමය අනුපාත සම්බන්ධයෙන් දැනුම් දෙමින් යවූ ලිපිය සඳහන් වන්නේ වෙනම කරුණක්. එහි දැක්වෙන්නේ විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවන ඩොලරයකට රුපියල් 10ක දිරිදීමනාවක් ලබා දීමට අදාළව කලින් නිකුත් කළ උපදෙස් අවලංගු කරන බවයි. මේ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි රජය ඉදිරියේදී දැනුම් දෙනු ඇතැයි මහ බැංකුව අධිපතිවරයා බැංකු ප්‍රධානීන්ට දන්වා තිබෙනවා. ඒ අනුව මේ අවස්ථාව වන විට විදේශගත ශ්‍රමිකයින් එවන ඩොලරයකට ගෙවන දිරිදීමනාව සම්බන්ධයෙන් ඇත්තේ අපැහැදිලි තත්ත්වයක්. කැබිනට් ප්‍රකාශකවරයා ඊයේ පැවසූ ආකාරයට මහ බැංකුව අධිපතිවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ නැහැ. මේ අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා නිවුස් ෆස්ට් සමග පැවසුවේ වෙළඳපොළ බලවේග මත නම්‍යශීලීව විනිමය අනුපාත තීරණය වීමට ඉඩ ලබා දී ඇති බවයි. නම්‍යශීලීව විනිමය අනුපාත තීරණය වීමේදී ඩොලරේ වටිනාකම රුපියල් 230ක අගයක පවතිනු ඇතැයි විශ්වාස කරන බව මහ බැංකුව ඊයේ ප්‍රකාශ කළා. මේ වන විට මුදල් අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවන ඩොලර් සඳහා විශේෂ දිරිදීමනාවක් ලබා දෙන බවයි. මුදල් අමාත්‍යාංශයේ වැඩිදුරටත් නිවේදනය කළේ ඒ අනුව ඩොලරයක් සඳහා රුපියල් 20ක විශේෂ දිරිදීමනාවක් ලබා දෙන බවයි.